අමුතු වීඩියෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් මම හිතුවා අලුත්ම අමුතු විදිහේ වීඩියෝ එකක් ගේන්න. මේක නම් පට්ටම වැඩක්. ගෙදර ඉඳලා සැලකිය යුතු මුදලක් අතට ගන්න පුළුවන් සාර්ථක වැඩක්. වීඩියෝ එක මුල ඉඳලා අගටම බලන් හිටියොත් ඔයාටත් ලේසියෙන්ම පොඩි මුදලකින් ගෙදර ඉඳලම කරන්න පුළුවන් වැඩක් ගැන තමයි අද කියලා දෙන්නේ. මේ ස්ක්‍රීන් ප්‍රින්ටින්. ඉතින් ස්ක්‍රීන් ප්‍රින්ටින් කිව්වට ඔයා මේ ගැන දන්නේ නැතුව ඇති. මම මුල ඉඳලම මේ ගැන කියලා දෙන්නම්. මේක ඔයාට ගෙදර ඉඳලම මාසයකට ලොකු ගාණක් හොයා ගන්න පුළුවන් වැඩක්. මම එහෙම කියන්නේ අත්දැකීමෙන්. මොකක්ද ස්ක්‍රීන් ප්‍රින්ටින් කියන්නේ? මේක ගොඩාක් සරල වැඩක්. හැබැයි තාක්ෂණය ගැන හරියට ඉගෙන ගත්තේ නැත්තම් වැඩේ නාගන්න තමයි වෙන්නේ. පොඩි විසිටින් කාඩ් එකේ, වෙඩින් කාඩ් එකේ ඉඳලා බැන, ටී-ෂර්ට්, ටියුෂන් කටවුට්, පෝස්ටර්, පාවහන්, ලී මත මුද්‍රණ, රබර් මත මුද්‍රණ, ලෙදර් මත මුද්‍රණ ඇතුළු එකී නොකී ලොකු වැඩ කරන්න පුළුවන් මුද්‍රණ ක්‍රමයක් මේක. හැබැයි තාක්ෂණයේ දියුණු ලක්ෂ කෝටි ගණන් වටින මුද්‍රණ යන්ත්‍ර වලින් කරන්නට නොහැකි මුද්‍රණ පහසුවෙන් ගෙදරට වෙලා කරන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද අපි කියලා දෙන්නේ. ස්ක්‍රීන් මුද්‍රණ ශිල්පය සොයා ගැනුණා කියලා විශ්වාස කරන්නේ චීනයේ. ඒත් මේ ගැන විවිධ අදහස් තියෙනවා. කොහොම වුණත් ස්ක්‍රීන් මුද්‍රණය කියන දේ සරලව කිව්වොත් සිහි නූල් වලින් යුත් සිල්ක් වර්ගයේ විශේෂ රෙද්දක් ලී හෝ ඇලුමිනියම් රාමුවකට ඉතා හොඳින් ඇද සකස් කරගෙන එහි තිරස් සහ සිරස් නූල් අතරින් අනවශ්‍ය කොටස් වසා අවශ්‍ය තැන් වලින් තීන්තය යවමින් යම් පෘෂ්ඨයක් මත මුද්‍රණය කිරීම තමයි ස්ක්‍රීන් ප්‍රින්ටින් කියන්නේ. මම කිව්වේ ඉතාමත් සරලවයි. වැඩේ කරද්දි බලමු කොහොමද කරන්න කියලා. පළවෙනියට අපේ අවශ්‍යතාවයට අනුව ලී ෆ්‍රේම් එකක් අවශ්‍යයි. මේවා ලීසා ඇලුමිනියම් කියන වර්ග දෙකෙන්ම ලබා ගන්න වෙළඳපළේ තියෙනවා. මේ ෆ්‍රේම් එකට තමයි අර කිව්ව බෝල්ටින් ක්ලෝත් එක කියන විශේෂ රෙද්ද සවි කරගන්නේ. මං කලින් කිව්වේ අන්න ඒක. මේක සවි කරගන්න හැටිත් අපි බලමුකෝ. මතක තියාගන්න මේ නයිලෝන් රෙදි අපේ වැඩේ අනුව වෙනස් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ මේ රෙද්ද එහෙම නැතිනම් මෙෂ් එකේ කවුන්ට් එක අනුවයි. මෙෂ් කවුන්ට් එක කියන්නේ මොකද්ද? මෙෂ් කවුන්ට් එක මනින්නේ වර්ග සෙන්ටිමීටරයකට හෝ අඟලක් මත ඇති සිරස් සහ තිරස් කෙඳි නැත්නම් නූල් ප්‍රමාණය අනුවයි. ඒ අනුව 42, 90, 100, 120, 200, 300 වගේ විවිධ මෙෂ් කවුන්ට් තිබෙනවා. ඉතින් ඉතා සියුම් මුද්‍රණ නැත්නම් විශේෂයෙන් සිහින් රේඛා අකුරු මුද්‍රණයට වැඩි මෙෂ් කවුන්ට් එකක් අවශ්‍යයි. මොකද කෙඳි ප්‍රමාණය වැඩි වෙද්දී ඒ තීන්ත ගලා යන තව්වල ප්‍රමාණය කුඩා වෙනවා. මේ ගැන වාට වැඩේ කරගෙන යද්දි තේරෙයි. මේ මෙෂ් එක ලී ෆ්‍රේම් එකට හොඳින් ඇද ඇන හෝ ගම් හෝ ස්ටේප්ලර් යෙදිය යුතුයි. එවිටයි ඒ සිදුරු හොඳින් විවෘත වෙන්නේ. ඔන්න දැන් තමයි නියම වැඩේ තියෙන්නේ. මේක ටිකක් හොඳට ඔළුවට ගන්න. ඔයා ප්‍රින්ට් කරන්න යන මතුපිට අනුව මෙෂ් එක තෝරා ගන්න කිව්වනේ. උදාහරණයක් විදිහට ටී-ෂර්ට් එකක ප්‍රින්ට් එකක් කරමුකෝ. ස්ක්‍රීන් මෙෂ් එකක් ටිකක් ඝන. මීටර එකක් රුපියල් 1000 ඉඳලා 3000 3500 අතර වගේ වෙනවා. අපිට එක ස්ක්‍රීන් එකක් හරියට පාවිච්චි කරොත් අවුරුද්දකටත් වඩා වැඩ ගන්න පුළුවන්. මම අඩු වියදමෙන් ටී-ෂර්ට් එකක් ප්‍රින්ට් කරන්න හැටි කියලා දෙන්න. රෙදි කඩවල තියෙනවා ඕගන්දි කියලා විශේෂ රෙද්දක්. මේක තමයි ඕගන්සා කියලා කියන්නේ. මේක මීටරයක් රුපියල් 250 350 අතර වෙනවා. හැබැයි මේකේ තව්වල ප්‍රමාණය වෙනස්. මේකට ගන්න ඕන සාමාන්‍ය ඕගන්දි රෙද්ද. ඒක හරියට සිල්ක් රෙද්දක් වගේ. මේ රෙද්දක් අරගෙන ෆ්‍රේම් එකකට හොතට ඇදලා සවි කරගන්න ඕනේ. දැන් ටී-ෂර්ට් එක සුදු පාට වගේ එකක් අරගෙන ප්‍රින්ට් වෙන්න ඕන තැනට සුදුසු මෝස්තරය කම්පියුටර් එකකින් ඔයා හරි වෙන කෙනෙකුට කියලා හරි ඩිසයින් කරගන්න. ඒක පොසිටිව් හරි ට්‍රේසින් හරි පේපර් එකක තද කළු පාටින් ප්‍රින්ට් කරගන්න. ඊළඟට ඔයාට අවශ්‍යයි හිරු එළිය හෝ සුදු එළිය. උදාහරණයක් විදිහට ටියුබ් ලයිට් වලින් LED බල්බ් වලින් එන එළිය තියෙන්නේ. අන්න එළිය නොවැටෙන කළුවර කාමරයක්. මේකට රතු පාට නයිට් බල්බ් එකක් දාගත්තර කමක් නැහැ. ඊට පස්සේ මේසයක අඩි 1-2 පමණ උසින් හොඳින් එළිය විහිදෙන සුදු එළිය සහිත LED බල්බ් දෙකක් ආධාරකයට සවි කරගන්න.
දැන් ස්ක්‍රීන් එක මත ඉතා තුනීව ෆොටෝ ඉමල්ෂන් කියන මෙන්න මේ රසායනය ගල්වන්න මේවා වෙළඳපළේ මිලදී ගැනීමට තිබෙනවා. හැබැයි මේක කළුවර කාමරයක රතු එළිය විතරක් දාගෙන කරන්න. හේතුව පස්සේ කියන්න. වැරදිලාවත් එලි මහනේ හෝ සුදු එළිය එක්ක කරන්න එපා. කරන හැටි බලන්නකෝ. මේ රසායනිකයේ ස්ක්‍රීන් එකේ දෙපැත්තෙම ඉතාම තුනීව ගන්න. දැන් ස්ක්‍රීන් එකේ සියලු කුඩා හිදස් වැසී තිබෙන්නේ. දැන් මේක වේලා ගන්න. ඊට පස්සේ අර ඩිසයින් එක තියෙන පොසිටිව් පේපර් එක හරියට ස්ක්‍රීන් එක මත තියලා ඊට උඩින් පැහැදිලි වීදුරුවක් තියලා රතු එළිය නිවලා සුදු පාට බල්බ් දෙක දාන්න. ඔයාගේ බල්බ් දෙකේ එළියේ ප්‍රමාණය ස්ක්‍රීන් එකට තියෙන දුරානුව කාලය වෙනස් වෙනවා. කොහොම වුණත් විනාඩි 3ක් 5ක් අතර කාලයක් තියලා බල්බ් ඕෆ් කරලා ජල විදිනයකින් වහාම හෝදන්න. හොඳින් ජලය විදින්න. එතකොට ඩිසයින් එකේ ප්‍රින්ට් වෙන්න ඕන කොටසේ රසායන ද්‍රව්‍ය ඉවත් වෙලා සිදුරු ඕපන් වෙනවා. ඒ කියන්නේ සුදු එළියට නිරාවරණය වූ කොටස සවිමත් වෙලා. කළු පාට අතරින් සුදු එළිය නොගිය කොටස් රසායන අක්‍රිය නිසා ඒවා ඉවත් වෙනවා. මේ කාර්යය සඳහා ටියුබ් ලයිට් වලින් පොඩි ලයිට් බොක්ස් එකක් හදා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ ස්ක්‍රීන් එක ඩිසයින් එකත් එක්ක දීලා මේ එක්ස්පෝස් වැඩේ ස්ක්‍රීන් ප්‍රින්ට් කරන පළපුරුදු කෙනෙකුට දීලා කරගන්නත් පුළුවන්. ස්ක්‍රීන් ප්‍රින්ටින් වල මේ එක්ස්පෝස් කරන වැඩේ තමයි රහස. එක්ස්පෝස් කරලා හෝදන විට අවශ්‍ය කොටස් හේදිලා නූල් විවෘත වෙන්නේ නැහැ කියන්නේ, නැත්නම් සිදුරු විවෘත වෙන්නේ නැහැ කියන්නේ සුදු ආලෝකයට තබා තිබූ වේලාව නැතිනම් එක්ස්පෝස් ටයිම් එක වැඩි. අනිත් අතට අනවශ්‍ය තැනුත් හේදිලා සිදුරු විවෘත වෙනවා කියන්නේ එක්ස්පෝස් ටයිම් එක අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් තියලා තියෙන්නේ. හැබැයි හරියටම ඇවිල්ලා පොඩි තැන් එකක් දෙකක් සිදුරු විවෘත වුණොත් බ්ලූ ෆිලර් කියන රසායනයෙන් පොඩි පින්සලකට ටිකක් අරගෙන ඒතන් වසා දමන්න. දැන් හෙයා ඩ්‍රයර් එකෙන් ස්ක්‍රීන් එක හොඳට වේලන්න. නැතිනම් අවුවේ තබන්න. ඔන්න ප්‍රින්ට් එකට ස්ක්‍රීන් එක හරි. දැන් අපේ වැඩේ 80%ක්ම ඉවරයි. වාර්දම් පට්ට ගටක් එන්න ඕනේ. මොකද මේවා හරියට මැජික් වගේ වැඩක් නිසා. දැන් ස්ක්‍රීන් එකේ වටේ ධාර මාස්කින් ටේප් එකකින් හොඳට වසන්න. නැත්නම් තීන්ත යනවා ඇතුළට. පස්සේ හැම තැනම ගෑවෙනවා. දැන් ටීෂර්ට් එක MDFL වලින් හදපු පළකයකට අන්දන්න. මහන්න කලින් නම් අවශ්‍ය ටීෂර්ට් පළුව MDF හෝ ප්ලයිවුඩ් බෝඩ් කෑල්ලක් මත හරියට එලන්න. ටේබල් බ්ලූ කියලා දෙයක් භාවිතා කරනවා. ඒක ටීෂර්ට් මුද්‍රණයේදී භාවිතා කරන්නේ. හරියට බයින්ඩර් ගම් වගේ. මේක MDF හෝ ප්ලයිවුඩ් කෑල්ලේ තුනීව ගා ගන්න. විනාඩි 5කට පස්සේ රෙදි කෑල්ල මේක මත අලවන්න. පස්සේ ස්ක්‍රීන් එක හරියට ටීෂර්ට් එක මත තියලා මෙන්න මෙහෙම ප්‍රින්ට් කරන්න. වැඩේ කොහමද? දැන් ඔයාලට තියෙන ප්‍රශ්න ටිකට මම උත්තර දෙන්නම්. තීන්ත වර්ගය මොකක්ද? වැඩේ අනුව තීන්ත වෙනස් වෙනවා. රෙදි මුද්‍රණයට විතරක් තීන්ත වර්ග රාශියක් තියෙනවා. රෙදි වර්ගය, ප්‍රින්ට් එකේ ස්වභාවය, රෙදිවල වර්ණය අනුව ඒවා වෙනස් වෙනවා. මේ තීන්ත තියෙන්නේ ලංකාවේ විශේෂ ස්ථාන කිහිපයක විතරයි. එයාලට ඔයා විස්තරය කිව්වහම ඊට අදාළ තීන්ත ලබා දෙනවා. තීන්ත එක හදාගන්න ආකාරයක් කියා දෙනවා. මේ ගැන මම වෙනම වීඩියෝ එකක් ඉදිරියේදී ගෙනෙන්න සූදානම්. ඊළඟට මේ තීන්ත අදින උපකරණය මොකක්ද? මේ රබර් කෑල්ලක් වගේ තියෙන්නේ. මේකත් වැඩේ අනුව වෙනස් වෙනවා. සොෆ්ට්, හාඩ්, මීඩියම් වගේ වර්ග එනවා. මීඩියම් එක ටී-ෂර්ට් වලට අවුලක් නැහැ. මේකත් හැන්ඩල් එකත් සහිතව හා රහිතව ගන්න තියෙන විශේෂ රබර් කෑල්ලක්. මේකට කියන්නේ ස්කූජි එක කියලා. ස්ක්‍රීන් එක පිරිසිදු කිරීම. රෙදි මත මුද්‍රණයට බොහෝ විට යොදාගන්නේ වෝටර් බේස් තීන්තයි. පෝස්ටර්, වෙඩින් කාඩ් වගේ විශේෂ දේවල් වලට ඔයිල් බේස් තීන්ත යොදා ගන්නවා. මේ මොන තීන්ත යොදාගත්තත් වැඩේ ඉවර වෙලා ස්ක්‍රීන් එකේ වැඩි තීන්ත ඉවත් කර හොඳින් පිරිසිදු කර ගන්න ඕන. වෝටර් බේස් නම් වතුරෙන් හොඳින් හොදන්න. ඔයිල් බේස් නම් රෙඩියුසර් හෝ ස්ක්‍රීන් වොෂ් යොදා රෙදි කැබලි වලින් අතුල්ලා ස්ක්‍රීන් එකේ තීන්ත යවා දෙපැත්තම හොඳින් පිස ගන්න.
අවසානයේ ඔටෝස්ට්‍රිප් පවුඩර් කියන රසායනයේ ග්‍රෑම් 10ක් වතුර ලීටර් 1කට දමා පසුව එම වතුරින් ස්ක්‍රීන් එක තෙත් කරන්න. එසේ කොට විනාඩි 2ක් 3ක් විතර තියන්නකෝ. ඊට පස්සේ හොඳින් නතුල්ලන්න. එහෙම කරද්දී ස්ක්‍රීන් එකේ ඇති අර පෙර අපි අච්චු හදපු රසායනය නැතිනම් මුද්‍රණය සඳහා සැකසූ අච්චුව ඉවත් වෙනවා. පසුව හොඳින් නතුල්ලා සියලු සිදුරු බ්ලොක් නොවන ලෙස පිරිසිදු කරගන්න. හොඳින් වේලා ස්ක්‍රීන් එක ආරක්ෂිතව තබන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ සියලු කරුණු ගැන අපි ඉදිරියේදී වීඩියෝ ගේන්න සූදානම්. වෘත්තීය මට්ටමේ ස්ක්‍රීන් ප්‍රින්ටින් සිදු කිරීමට ඔබ අපේක්ෂා කරනවා නම් ඉතා සරලව මුල සිටම පියවරෙන් පියවර වීඩියෝ ගෙනීමට අපි සූදානම්. විසිටින් කාඩ්, වෙඩින් කාඩ්, ටියුෂන් පෝස්ටර්, රෙදි කටවුට්, බැනර්, පාවහන්, ලී මත, රබර් මත, රෙදි මත, රවුම් හැඩති බෝතල්, පෑන්, මග් ඇතුළු බොහෝ දේවල මුද්‍රණය කරන ආකාරය ගැන සියලු තාක්ෂණික කාරණා සමග ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන අපි ගෙනෙනවා. මේ වීඩියෝ මගින් ස්ක්‍රීන් ප්‍රින්ටින් ගැන මූලික අවධානය පමණයි ඔබ වෙත ගෙනාවේ. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් අප වෙත පහතින් කමෙන්ට් කරන්න. යලිත් අපි මේ වගේ වීඩියෝකින් හමුවෙමු. මේ ගැන ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න. එහෙමනම් නැවතත් මෙවැනිම වීඩියෝවක් රැගෙන එන්න. ගින්න එන්න. වාට සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.